ඔබම ඔබම කියපු කාරණාවත් එක්ක ගමේ ඇත්ත හැම ගෙදරකම කොස් දහක් තියෙනවා. එමත් නැත්නම් කුඹුරු කරනවා. එමත් නැත්නම් හේන් ගොවිතැන් කරනවා. ඒ අනුව තමන්ගේ බත සරි කරගන්නේ තමන් විසින්ම උපයා ගන්නා දෙයකින්. එතකොට එහෙම නොවන ජනතාවට බත සරි කර ගැනීම සඳහා යම් සාධාරණ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. කෘෂිකර්මාන්තේ ගත්තත්, දිවර කර්මාන්තේ ගත්තත් මේ හැම දෙයකම සාධාරණ මිලක් තිබිය යුතුයි. යොද මන් නිසා වර්තමාන ශ්‍රී ලංකාව තුළ වීගොවියට හොඳ මිලක් ලැබෙනවා. හේන් ගොවියට පෙළතුරු පාල එළවලු පළතුරු වලට හොඳ මිලක් ලැබෙනවා. මාළු ටිකට හොඳ මිලක් ලැබෙනවා. හැබැයි කාලගුණෙත් දෙක්ක දේශගුණෙත් දෙක්ක යම් යම් අවස්ථාවල යම් වෙනස්කම් වෙනවා. යම් කාලයකට වතුර වැඩිින් ලැබෙනකොට වැස්ස වැඩි වෙනකොට මිල ඉහළ උත්සාහවත් නැති සිද්ධ වෙනවා. ඒ වගේම අපිට පේන්න තියෙනවා දුර පළාත් වලින් එළවලු පළතුරු කොළඹට ගෙනල්ලා නැවතත් ඒ පළාත් වලට උදාහරණයක් ගත්තොත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට දඹුල්ල ඉඳන් හම්බන්තොට ඉඳන් දඹුල්ලට ගෙනිලා ආයෙ මාතරට ගෙනවා. ඒ වගේ මම දන්නේ මේ ලංකාවේ ගොවියාගේ ආර්ථික ඍජු ආර්ථික ශක්තිමත් කරන්න නම් මේ ප්‍රවාහන පත් සිස්ටම් එක එළවලු පළතුරු ප්‍රවාහනය කරන විදිය. දැන් දැන් දන්නේ නැති නාස්තිය ප්‍රවාහන නාස්තිය 25ක් විතර. ඔව් ඔව් තේරෙන්නේ නැද්ද දැන් ඉන්නේ ඇමතිවරුන්ට? මම දන්නේ ඒක තේරෙන්න බෑ. දැන් ඉන්නේ ඇමතිවරු හුඟක් අය ඒවට මේ විකල්ප අරගෙන තියෙනවා. මම හිතන්නේ අපි ක්‍රස්තවාදයේ පරාජය කිරීම හා මම දන්නේ යටතල පාසුකම් සංවර්ධනය කිරීමේ දේශපාලන අරමුණක් ඇතුව සියලු දෙනාම දේශපාලනය කරපු නිසා ඇතැම් උදවිය ඒක නිදහසට කාරණයක් විදිහට පාවිච්චි කරපු නිසා මම දන්නේ ඒ අවස්ථාවවලදී මගහැරීම් සිද්ධ වෙලා තියෙනවා. ඒ මගහැරීම් වලට මොකද කරන්නේ? ඒක අනිවාර්යෙන්ම ඒක මගහැරීම් කියලා අපිට මගහරින්න පුළුවන්ද? නෑ ඒක මම දන්නේ ජනාධිපතිතුමාට මගහරින්න බෑ. ඊළඟ මැතිවරණයෙන් පස්සේ එන රජය ඒ වාක්‍යයෙන් බාර ගත යුතුයි. මේ රටේ අනාගතය ගැන අපි කතා කරනවා නම් හොඳයි. ඔය කාරණාව නිසාද ඔබ ඔබේ දේශපාලන තේමා පාටය වෙන්නේ අපේ ගම අපි හදමු කියන? ඔව් මම දන්නවා අපි අපේ ගම හදන එක තමයි අපි යුතුකම. හම්බන්ත දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන මම අපි අපේ ගම හදමු කිව්වට ඒක වාටත් බලපානවා. දේශපාලනික අනිත්‍යයට බලපානවා. තමන්ගේ ගම තමන් සංවර්ධනය කළ යුතුයි. ඔබ කතා කරන්නේ ඔබේ ගම ගැන පමණක්ද? එහෙමත් නැත්නම් ඔබට මේ මුළු සමස්ත රට පිළිබඳවම දැක්මක් තියෙනවද? නෑ මම හිතන්නේ දැන් මගේ අරමුණ යුත්තේ හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගත් දේශපාලන ජීවිතයක් ආරම්භ කරන එක. මම දන්නේ එතනින් එහාට මම සීන ලෝකයක් මවන් ඉන්නව නම් මං හරි මෝඩෙක්. මොකද මම කල යුත්තේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට යන එකනේ. ඉතින් දේශපාලන ජීවිතයක් ආරම්භ කරනකොට ඒක දේශපාලන අරමුණක්. ගම හදන එක. ඔව්. පෞද්ගලික දේශපාලන දෙකම. පෞද්ගලික අරමුණක් වෙන්නේ. මගේ ගම මං හදන්නේ නැත්නම් වෙන කවුද හදන්නේ? දේශපාලන අරමුණක් වෙන්නේ ඔබ ඔබට යම් ආත්මార్థකාමී හැඟීමක් තියෙනවා. මම දේශපාලනයේ ඉදිරියට යන්න නම් මේ දෙයක් තමයි ඕන දේශපාලත්වයේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ ඇයි? පරදින්නද? දිනන්න නම් මොකද කළ යුත්තේ? ජනතාව කඩේවල දිනන්න පුළුවන්, ජනතාවට වැඩ කළ දිනන්න පුළුවන්. ඉතින් මම ඒකෙන් ජනතාවට වැඩ කළ දිනන මාර්ගය හොයාගත්තා. හොඳයි. ඔබ ඔය කියන කාරණයත් එක්ක යම් සැකයක් එනවා. එතකොට හම්බන්තොට දැනට හැදිලා නැද්ද කියලා? මෙහෙමයි. අපි ඔබ විපක්ෂ දේශපාලන වේදිකාව ගත්තොත් හම්බන්තොට පෙන්වන්නේ ඉතාමත් දුගී දුප්පත් කන්න බොන්න නැති දිස්ත්‍රික්කයක් විදියට. දැන් හම්බන්තොට දිස්ත්‍රික්ක එක ගත්තොත් විශාල සංවර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. විශාල සංවර්ධනයක් කියන මතේ ලංකාවේ එකම ආසනය 30 ආසනය ජාත්‍යන්තර වරායක් හා ගුවන්තුරුපලක් එක මැතිවරණ කොට්ටාසයක තියෙන. පාරවලතෙන් ගත්තත් විශාල සංවර්ධනයක් වෙලා තියෙනවා. දැන් මව යෝජනා ක්‍රමය අනුව එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්න 90% විසඳෙනවා. මංවාර යෝජනා ක්‍රමය තම රාජපක්ෂ මහත්තයා ආරම්භ කරපු දැනේ දිස්ත්‍රික්කයක් විතර විශාල සංවර්ධනයක් අපේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ සංවර්ධනයට මේ සංවර්ධන ශීඝ්‍රයෙන් ඉදිරියට යන්න නම් අපි කතා කරන්නේ ආසියාවේ ආශ්චර්ය ලංකාව කරන්න. සුදුසුක අපිට අවුරුදු කීපයක් තියෙන මේ ආශ්චර්ය බවට පත් කරන්න. මොකද අපි අනිත් රටක් අපිට ඉදිරියට යන්න ගියොත් අපිට ජීවිත ආශ්චර්ය වෙන්න මේ ආශ්චර්ය පත් කරන්න තිබෙන්නේ 1994. ඉන්දියාව ඒ වැඩසටහන ආරම්භ කරපු කාලේ. ඉතින් එතෙක් අපි අවුරුදු 10 පිටුපස ඉන්නේ. ඉතින් අපි ඊළඟ අවුරුදු 7 ඇතුළත මේ රට තුළ අවුරුදු 20ක සංවර්ධනයක් කරන්න ඕනේ. අපේ ගම හදමු කියන තේමාවේ කෘෂිකර්මය, දීවර කර්මාන්තය, අධ්‍යාපනගත ප්‍රාථමික විද්‍යාවේ තිතික. මේ මම කිව්වාගේ මේ රටේ තරුණ පරම්පරාව සන්නද්ධ කරන්න ඕනේ ඇති වෙන රැකියා අවස්ථාවලට. කෘෂිකර්මාන්තය ගත්තොත් තාක්ෂණික කෘෂිකර්මාන්තය අපි අපේ ගම්මට හඳුන්වා දෙන්න ඕනේ. ගුවන්තුරුපල වරාය හරහා අපේ ගොවියන්ට ජාත්‍යන්තර වෙළඳපොළ දෙක ගනුදෙනු කරන බලම් පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ පරිසරය අපේ ගොවියා ප්‍රයෝජනයට ගත්තේ නැත්නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මොනරාගල ගත්තත්, බිබිල, වැල්ලවාය, අනිපත්ත ඇඹිලි පිටිය ගත්තත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ගොවියා ඒකෙන් ප්‍රයෝජනේ ගත්තේ නැත්නම් ඒ වටපිටාවේ අය ඒ ප්‍රයෝජනේ ගන්න වෙන්නේ පිටපළාත්වල ජීවත් වෙන ගොවීන්ට. එතකොට ඒක අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවියට කරන අසාධාරණයක්. අපි දේශපාලනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි කල යුත්තේ අපේ ගමේ මිනිස්සුයි ඉස්සෙල්ලා ඒකට සූදානම් කරන එක.
වර්තමානයේ අපි දකින වටාපිටාවත් එක්ක ප්‍රායෝගික දේශපාලකයක් ප්‍රායෝගික දේශපාලනයක් සහිත පුද්ගලෙක් වෙන්න නම් අත්දැකීම් තිබිය යුතුයි. ඔබ හිතනවද ඔබට ඒ සඳහා ප්‍රමාණවත් අත්දැකීම් තියෙනවා කියලා? මම හිතන්නේ මට ජනතාව අත්දැකීම් තුළ අත්දැකීම් තියෙනවා. මොකද මම හැදුණු වඩන පරිසරය දේශපාලන පරිසරය. මට මතකයි 1986 මම ඉපදුනේ. අනු ගණන් වල 93 94 වල තමයි මට සාමාන්‍යයෙන් රට තුල දේශපාලන වාතාවරණය මිනිහේ කතා කරන දේක් අහලා තේරුම් ගන්න පුළුවන් වයසට ආවේ. ඒ කාලේ මට අහන්න ලැබුණේ මට තේරෙන කාලේ මතකයි අදටත් මතකයි අපේ ගෙදරට නිතරම දෙවේලේ දුවගෙන ආවේ එක්ක පුතාව උස්සන් ගිහලා මරලා එක්ක දුවව දූෂණය කළා එක්ක අම්මා තාත්තට වෙඩි තියලා කියන්නේ අම්මත දිස්ත්‍රික්කය තුල භීෂණකාරී යුගයක් තිබුණා. මම හිතන්නේ ඒ කාලෙත් මම උත්සාහ කරේ ඒ උදවියත් සමග කතා බහ කළා මම ගිහලා අහනම තිස්සේ මන්ටි අය යඬන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක මම හැදුනේ මම මල්ලා දෙන්නයි. අම්මයි තාත්තත් දෙක ඒ මගේ පියා නීතිඥෙක් විදිහට මුගක් වලට මානව හිමිකම් නඩු වලට පෙනී සිටපු නීතිඥෙක් විදිහට අපේ අම්මා පෙර පාසල් ගුරුවරියක් විදිහට ළමයි දෙක කටයුතු කරා. ඉතින් මම දන්නේ දේශපාලන පසුබිම මට තියෙනවා. හැබැයි ජනතාවගේ ප්‍රශ්න කියන දේ කාලෙන් කාලේ වෙනස් වෙනවා. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීට වසර 6කට කලින් ඇවිල්ලා ඉල්ලක ඇහුවනම් මොකද්ද ඔයාලගේ ලොකුම ප්‍රශ්නේ පානීය ජලයයි පාරයි. අද කියලා ඇහුවොත් රැකියාව. ජනතාවගේ ප්‍රශ්න කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ වෙනස් වීමත් සමග හඳුනගෙන යට විසඳුම් අපි දෙන්න ඕනේ. ඔබට අනුව වත්මන් දේශපාලන කර්ලියේදී තරුණ දේශපාලකෙක්ට ආදර්ශයක් ගත හැකි පුද්ගලයා කවුද? මොදන්නේ හොඳම ආදර්ශින් ජනාධිපතිතුමා. ඔබේ පියා හැරුණකොට? මොදන්නේ පියා හැරුණකොට මම ඩල සමතුමා ගත්තත් මෛත්‍රීපාල සමතුමා නිමල් සිරිපාල සමතුමා හැම ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෙක්ගෙම මම හිතන්නේ යම් කිසි දෙයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපි විපක්ෂ නායකතුමා ගන්නකො. ඇති වෙන 18ක් පැරදලා විපක්ෂ නායක වෙලා ඉන්න තුමා දක්ෂ වෙන්න බෑ. ඉතින් තුමගෙත් අර ඉගෙන ගන්න දේවල් තියෙනවා තරුණෙක් නේද? හොඳයි අපි නැවතත් කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. විරාමෙන් අනතුරු යලි 300ට සමගින් හමුවෙමු.